සුබ දවසක් කෝල හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. මං අද කතා කරන්න යන්නේ සාර්ථකව ගැම් ගැනීම සිදුවීමට අත්‍යවශ්‍යම කරුණු මොනවද? කියන්නේ ප්‍රධානම කරුණු හතරක් තියෙනවා. ඒකයි ඊට අමතරව අනිත් කරුණුයි ගැන මම අද කතා කරනවා. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ගැම් ගැනීම සාර්ථක වීමට නම් ප්‍රධානම කරුණු හතරක් ඒ සඳහා බලපානවා. අංක 1 විදිහට ඩිම්බ ප්‍රවාහනය. ඉතින් ඒ කියන්නේ ඩිම්බ මෝචනය සිදුවිය යුතු අතර ඩිම්බය නලයේ මගින් අල්ලාගත යුතුය. අංක 2 ශුක්‍රාණු ප්‍රවාහනය. ශුක්‍රාණු තැන්පත් කර සංසර්ජනය කරන ස්ථානය කරා ගමන් කළ යුතු වීම. අංක 3 සංසේචනය. ඒ කියන්නේ ශුක්‍රාණුව සහ ඩිම්බය එකතු විය යුතුය. අංක 4 කලල වර්ධනයක් සිදුවිය යුතුය. ඉතින් මේ කරුණු හතර සාර්ථකව සිදුනොත් විතරයි සාර්ථක ගෙම් ගැනීම සිදුවන්නේ. මීළඟ කරුණු විදිහට අංක 1 විදිහටම හඳුන්වන්න පුළුවන් උපත් පාලන ක්‍රම නැවැත්වීම. ඉතින් ඔබ ගැප් ගැනීම බලාපොරොත්තු වෙනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ උපත් පාලන ක්‍රම නැවැත්වීම. ඊළඟ එක දිනපතාම සරු කාලය තුර ලිංගිකව එකතු වීම. අංක 3 විදිහට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ ව්‍යායාමවල නිරත විය යුතුයි. ඊළඟට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. ඒ කියන්නේ පැය 6ක් හෝ ඊට වැඩි නිින්දක් ලබා ගැනීම. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලා ගත ගැනීම. ඒ වගේම නිරෝගී ජීවිතයක් ගත කිරීම. ඒ වගේම අධික වෙහෙස වන වැඩවලින් තොරවීම. ඒ වගේම හැකි සෑම විටම ආතතිය අඩු කරගෙන මානසික සුවයක් ලබා ගැනීම කළ යුතු වෙනවා. මීළඟම වැදගත්ම කාරණයක් තමයි ඔබේ ඩිම්බ පිටවීම සිදුවන කාලය ඔබ නිරීක්ෂණය කරන්න ඕනේ. ඉතින් ඔබ මේ සටහන් කරගන්න ඕනේ. මේක මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා. මේ වීඩියෝ එක ඔයාලා බලන්න ඩිම්බ පිටවන දිනේ හොයාගන්නේ කොහොමද කියලා. මීළඟට වැදගත් දේ තමයි ඔබ වසරක් පමණ ඒ සඳහා ස්වභාවික උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේක බැරි වුණොත් එහෙම ඔබ වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. ඒ වගේම ඔබ අවුරුදු 35ට වැඩි නම් මාස 6ක් පමණ උත්සාහ කරලා වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, අදහස් පහලින් comment කරගෙන යන්න, ඒ වගේම like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, අනිත් වීඩියෝත් බලන්න. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.